අප මෙම වීඩියෝ මගින් සෝජේ MCZJA 6000 පීට් ඉරක් ජී මහන මැෂින් එක එකලස් කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නෙමු. මැෂින් ස්ටෑන්ඩ් එකේ මෙම කොටස් දෙක එකක් තුළට එකක් යන ආකාරයට දමාගෙන මෙම පැත්තේ ඇති විවරය හරහා ඇතුළත ඇති කොටසේ පහත ඇන තව්වට බෝල්ට් ඇනයක් දමාගන්න. ඒ ආකාරයටම අනෙක් පසටත් ඇනයක් දමාගන්න. ස්ටෑන් කොටස් දෙකේ ඇතුළතින් මෙම සුදු යකඩ කොටස තබා පිටතින් ඇන දමා ගන්න. දැන් ඇතුළත ඇති ස්ටෑන් කොටස පහත් කර මෙම ඇන හතරම යතුරක් ආධාරයෙන් හොඳින් තද කරගන්න. ඒ ආකාරයටම අනෙක් ස්ටෑන් කොටසත් සවි කරගන්න. මෙම සෝජයේ ලෙස සඳහන් පුවරුව අතින් ඇන යොදා පාද කොටස් දෙකට සම්බන්ධ කරගන්න. ඇන හතරම දමාගත් පසු පාද ඉහළට සිටින්සේ ස්ටෑන්ඩ් එක තබා ගන්න. දැන් ඒ මතින් මෙම කොටස තබා ගන්න. එහිදී මේ අතර දුර අඟල් එකහමාරක් දෙකක් පමණ සමාන්තර පරතරයක් තබා ගන්න. මෙම සුදු යකඩ කොටසක් මේ ආකාරයට ඇතුළතින් දමාගෙන බෝල්ට් ඇනයක් ආධාරයෙන් සම්බන්ධ කරගන්න. ඒ ආකාරයට බෝල්ට් ඇන ආධාරයෙන් දෙපැසම සම්බන්ධ කරගෙන යතුරක් ආධාරයෙන් හොඳින් තද කරගන්න. මෙම ඇන හතරත් යතුරක් ආධාරයෙන් හොඳින් තද කරගන්න. පැඩල් එකේ ධාරය මතින් මෙම කොටස තබාගෙන නට් ඇන් බෝල්ට් ආධාරයෙන් සවි කරගන්න. එහිදී පැඩල් එකේ ධාරය සහ මෙම කොටසේ කෙළවර එක කෙලින් තිබේදයි බලන්න. මෙම කෙළවරේ ඇති විවරයට මේ ආකාරයට සුදු යකඩ කොටසක් දමාගෙන නට් ඇන් බෝල්ට් ආධාරයෙන් සවි කරගන්න. පැඩල් එක මේ ආකාරයට සුදු යකඩ කොටසට සම්බන්ධ කරගෙන එහි අනෙක් කෙළවරටත් සුදු යකඩ කොටසක් සම්බන්ධ කර නට් ඇන් බෝල්ට් ආධාරයෙන් සවි කරගන්න. එම ඇන හොඳින් තද කරගන්න.
මෙම රෝද ස්ටෑන්ඩ් එකට මේ ආකාරයට සම්බන්ධ කරගන්න. මෙම මැෂින් හෙඩ් එක බහාලන ලද කාඩ්බෝඩ් පෙට්ටිය තුළ ඇති කුඩා කාඩ්බෝඩ් පෙට්ටිය ඉවතට ගන්න. මැෂින් හෙඩ් එක ඇති කාඩ්බෝඩ් පෙට්ටිය මතින් ටේබල් ටොප් එක මේ ආකාරයට තබා ගන්න. දැන් ඒ මතින් ස්ටෑන්ඩ් එක මේ ආකාරයට තබා ගන්න. එහිදී ස්ටෑන්ඩ් එක සහ ටේබල් ටොප් එකේ ධාරය අතර අඟල් දෙකක පමණ පරතරයක්ද මේ අතර අඟල් හතරක පමණ පරතරයක්ද තබා ගන්න. ඇලිස් කටුවක් වැනි උපකරණයක් භාවිතා කරමින් සිදුරු සකස් කරගෙන ස්ක්‍රූප් වැන හතරක් ආධාරයෙන් ටේබල් ටොප් එක ස්ටෑන්ඩ් එකට හොඳින් සවි කරගන්න. ලාච්චුව මේ ආකාරයට ටේබල් ටොප් එක මතින් තබා ගන්න. එහිදී ඉදිරියට අඟලක පමණ පරතරයක්ද පැත්තට අඟල් දෙකක පමණ පරතරයක්ද තබා ගන්න. දැන් මෙම ප්ලාස්ටික් කොටස් මේ ආකාරයට තබා ඇලිස් කටුවක් වැනි උපකරණයක් ආධාරයෙන් සිදුරු සකස් කරගන්නේ ස්ක්‍රූප් වෙන ආධාරයෙන් ලාච්චුව සවි කරගන්න. පිට්මන් රොඩ් එක මේ ආකාරයට පැඩල් එකට සම්බන්ධ කරගන්න. පිට්මන් රොඩ් එක සහ පැඩල් යුනිට් එක එක කෙලින් සිටිනසේ පැඩල් යුනිට් එක ස්ථානගත කර ස්ක්‍රූප් වෙන ආධාරයෙන් පැඩල් යුනිට් එක ටේබල් ටොප් එකට සවි කරගන්න. ස්ක්‍රූප් වෙන තුන ආධාරයෙන් පැඩල් යුනිට් එක ටේබල් ටොප් එකට සම්බන්ධ කර ගැනීමෙන් පසු පිට්මන් රොඩ් එක මේ ආකාරයට පැඩල් යුනිට් එකට සම්බන්ධ කරගෙන හොඳින් තද කරගන්න. පිට්මන් රොඩ් එකේ මැද ඇති මෙමෑණිය බුරුල් කර පැඩල් එක අවශ්‍ය ආනතීට සකස් කර
නැවත මෙම ඇණය තද කරගන්න. ටේබල් ටොප් එකේ ධාරය තබා ඇති කාඩ්බෝඩ් පෙට්ටියේ මැදට වන ලෙස සකස් කර ගැනීම මගින් තනිවම ස්ටෑන්ඩ් එක කෙලින් කරගන්න පුළුවන්. මෙම රබර් කොටස් වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට කුඩා ඇන සහ මිටියක් ආධාරයෙන් සවි කරගන්න. ඔයිල් බාත් එකගෙන මෙම රබර් කොටස් වීඩියෝවේ පෙන්වන ස්ථානයන්ට සම්බන්ධ කරගන්න. දැන් ඔයිල් බාත් එක මේ ආකාරයට ටේබල් ටොප් එකට දමා ගන්න. මෙම ස්ථානයට මෙම නීලිෆ් බෙල් ක්‍රෑන්ක් ෆ්ලංචර් කොටස දමා ගන්න. මෙම කාන්දම මෙම ස්ථානයට දමා ගන්න. මෙම හෙඩ් රෙස්ට් පින් කොටස මෙම සිදුරට දමා ගන්න. මැෂින් හෙඩ් එක මේ ආකාරයට තබා ගන්න. මැෂින් එකේ පැත්තක් ඔසවා මෙම මෙටල් හින්චස් දමා ගන්න. ඒ ආකාරයටම අනෙක් පසත් දමා ගන්න. පැඩල් යුනිට් එකේ ඇති වයර් එක මෙම සිදුර තුලින් ඉහළට ගෙන මැෂින් එකේ පිටුපස ඇති මෙම ස්ථානයට සම්බන්ධ කරගන්න. මෙම වයර් එකේ කෙළවර මෙම විවරය තුලින් ඉහළට ගෙන වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට සම්බන්ධ කරගන්න. ඔයිල් බාත් එක යට ඇති මෙම නීලිෆ්ට් එක සම්බන්ධ වන කොටස ගලවා නැවතත් වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට සවි කරගන්න. නීලිෆ්ට් එක මේ ආකාරයට සකස් කර මැෂින් එකට සම්බන්ධ කර හොඳින් ඇන තද කරගන්න. රෙඩ් ස්ටෑන්ඩ් එකේ මෙම කොටස ටේබල් ටොප් එකේ ඇති මෙම සිදුරට දමා එහි ඇති නට් එක දමා හොඳින් තද කරගන්න. එහිදී එහි ඇති රබර් වොෂර් එක මේසලෑල් හා සම්බන්ධ වන ලෙස තිබේ දැයි බලන්න. මෙම කොටස මේ ආකාරයට දමා ඇණය තද කරගන්න. මෙම කොටස සම්බන්ධ කර පහත ඇණය හොඳින් තද කරගන්න. ත්‍රෙඩ් ස්ටෑන්ඩ් එකේ අනෙක් කොටස සම්බන්ධ කර ඉහළ ඇණය තද කරගන්න. ත්‍රෙඩ් ස්ටෑන්ඩ් එකේ ඉහළ ඇති මෙම නොබ් එක ගලවාගෙන
මෙම කොටස සම්බන්ධ කරගෙන නැවතත් ඔබ එක දමාගන්න. ස්පූල් පින් එකේ ඇති නට් එක සහ ස්ප්‍රින් වොෂර් එක ගලවාගෙන ස්පූල් පින් එක මෙම සිදුරුවලට දමාගෙන ස්ප්‍රින් වොෂර් එක දමා නට් එක හොඳින් තද කරගන්න. දැන් මෙම ස්පූල් පින් එකට මෙම ප්ලාස්ටික් කොටසත් ස්පොන්ජ් කොටසත් මෙම ප්ලාස්ටික් කොටසත් දමා ගන්න. ඒ ආකාරයටම අනෙක් ස්පූල් පින් එකත් සවි කරගන්න.